වෙනස්ම විදිහේ concept තියෙන හැමදාම වෙනස්ම දේවල් කරන්න උත්සාහ කරන photographers ලාට models ලාට I love photography segment එක ඒ රටටම පෙන්වන්න හොඳ අවස්ථාවක්. ඉතින් අදත් වෙනස්ම photoshoot එකක් ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ දක්ෂ කැමරා ශිල්පියා තමයි ගයන් සංජීව. ඒ වගේම ඔහුගේ නිරූපිකාව සත්‍යා භාෂී. ආයුබෝවන් දෙන්නටම. ආයුබෝවන්. මුලින්ම මම කැමති ගයන් ගැන දැනගන්න ගයන්. ඔයා කොහොමද මේ ඡායාරූපකරණයට පිවිසෙන්නේ? මම 2009 දී තමයි මුලින්ම ෆොටෝග්‍රැෆි කෝස් එකක් කරලා පටන් ගන්නෙ. එතන ඉඳන් අද වෙනකන් ඒ සම්බන්ධව ගොඩක් සහ අනිත් එක මගේ ප්‍රධාන රැකියාව විදිහට මම කරන්නේ ඇඩ්වර්ටයිසින්. ඒකටත් ඒ ෆොටෝග්‍රැෆි සම්බන්ධ වෙනවා. ඉතින් ඒ දෙක මික්ස් එකේ තමයි අද වෙනකන් කරන්නේ. එයාගේ එකම හිණිය බයික් එකක් ගන්න එක. වෙලාවකට පව් කියලාත් හිතනවා. ඒත් මට කොහෙන්ද යාට බයික් එකක් කරන් දෙන්න ලක්ෂ 3ක්? ඔය විදිහට හිතේ තිනොත් තමයි මම මේ ඇඩ් එක දැක්කේ. ඔබේ දුරකතනයේ 2311ට දැන්ම කෝල් එකක් අරගෙන අලුත්ම අලුත් ඩිස්නේ ගහන Honda Grazia බයික් එකක් දිනා ගන්න. මට දැන් හිතෙනවා එයාගේ බයික් හිනස බෑ කරලා දෙන්න මට පුළුවන් වෙයි කියලා. ඔයාගේ ප්‍රමතර බයික් එකක් කරන් දෙන්නවා කැමතිද? එහෙනම් දැන්ම 2311ට කෝල් එකක් ගන්න. ඒ වගේම සත්‍ය ඔයා කොහොමද මේ නිරූපණ ශාස්ත්‍රයට පිවිසෙන්නේ? මාත් ඇත්තටම නිරූපණ ශාස්ත්‍රයට ඉන්නේ 2009 වර්ෂයේදී. මං ඩාන්සින් කරපු නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ ලෝචින් මහත්මයාගෙන්. ඊට පස්සේ අද වෙනකන් මං ශාස්ත්‍රයට එනවා යනවා. මොකද මට ඕනුනේ නැහැ හැමෝම කියනවානේ නිරූපණ ශිල්පිනියක් කියන්නේ ඒ ශාස්ත්‍රයට විතරක්ම හැකියාව තියන අය කියලා. මට ඒ දේ නව කඩන්න ඕන නිසා මම දැනට නියලිලා ඉන්නේ NGO සෙක්ට එක කියන සෙක්ට එකේ වැඩ කරන්නේ. ඒ අතරතුරේ තමා මට පුළුවන් වෙලාවට පැෂන් එක විදිහට මොඩලින් කරන්න. ඒ වගේම මම කැමති දැනගන්න ඔය දෙන්නගෙම අද දවසේ අපි කතා බහට හේතුවක් වුණ මේ ලස්සන ෆොටෝ ෂූට් එක ගැන. ඇත්තටම මේ කන්සෙප්ට් එක මගේ කන්සෙප්ට් එකක්. මේ කොස්ටියුම් එක මම ඉස්සෙල්ලාම දැක්කේ හිරාන් විජේසේකර මහත්මයාගේ ස්ටුඩියෝ එකේදී. ඉතින් මම කොහොමත් පොඩි කාලේ ඉඳන්ම දියකින්ද්‍රියන්ට ආසයි, මර්මේඩ්ස්ලට ආසයි. අනිතක ඒ වගේ ෂූට් එකක් මම හිතන්නේ කරලා තිබුණේ නැහැ ලංකාවේ. පස්සේ මගේ යාලික් විරන්ත කියන යාළුවගේ මාර්ගයෙන් මට ගයන් ගැන දැනගන්න ලැබුණා. ගයන් හොඳයි කියලා හිතච්ච නිසා තමයි කතා කරනකොට මට කම්ෆර්ටබල් යත් එක්කලා වැඩ කරන්න කියලා හිතච්ච නිසා තමයි මම ගයන්න තෝරගත්තේ මේ කන්සෙප්ට් එකට. ඒත් එක්කම ගයන් ඔයාගේ මේ ෆොටෝ ෂූට් එකට සත්‍යවම ගන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබුණාද? සත්‍යව මට හම්බුනේ මගේ යාළුවෙක් කරා. ඊට පස්සේ අපි කතා කරගත්ත මේ සත්‍යව හම්බ වෙලා ෆොටෝ ෂූට් එක අපි කරමු කියලා. මොකද ඊට පස්සේ තමයි සත්‍යගේ අයිඩියා එකක් තමයි මේ එකක් කරමු කියන එක. ඒකත් අපි තව පොඩ්ඩක් යුනික්නස් එකක් හදාගන්න ඕන ඉඳලා ඒක අපි හැදුවා ලෝන්ලි මර්මේඩ්. ඒ කියන්නේ එයා නිකන් තනි වෙච්ච මර්මේඩ් කෙනෙක් විදියට පොඩි වෙනසක් කරන්න ට්‍රයි කරා. එහෙම තෝරගෙන අනිත් එක මේකේ සමහර දේවල් තියෙනවා. මේ ඒ ෂූට් කරන්න අපි ටිකක් දුරට ගියා. මොරගොල්ල පැත්තේ බීච් එක පැත්තට ගියා. අනිත් එක මර්මේඩ් කෙනෙක් ෂූට් එකක් කරන්න ආවාලේ කරන්න නෙමෙයි උමනාවක් තිබ්බේ. අපි ඊට වැඩි පොඩි යුනික්නස් එකක් කරන්න ඕන හින්දා අපි ওই ෂූට් එක ඇත්තටම දවස් දෙකක ෂූට් එකක් විදියට කරේ. අනිත් එක සත්‍යව තෝරගන්න හේතුව වුණේ ඕකේ තිබ්බා උඩුකය නිරාවරණය වෙන ෆොටෝස් වගේක්. ඒ කියන්නේ ඒක අපිට ඒක කරන්න තරම් විශ්වාසය ආත්ම විශ්වාසයක් තියෙන ගර්ල් කෙනෙක් වෙන්නත් තෝරා මේ ෂූට් එකට තෝරගන්න. ඒකට සත්‍යයට කරන්න පුළුවන් හැකියාව තිබ්බ නිසා තමයි විශේෂයෙන්ම සත්‍යව තෝරගන්න හේතුව වුනේ. ඒත් එකම කියන්නකෝ ගයන් කොහොමද සත්‍යත් එක්ක වැඩ කරන එක? සත්‍යය එක්ක වැඩ කරන එක වැඩ කරන වෙලාවට හරි ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ කරන ඕන වැඩේට මහන්සිය සහ උදේන අපි පාන්දර තුනේ ඉඳන් නැගිටලා දවස් දෙකක් ෂූට් කරා ඒ වගේ මහන්සියන එක හොඳටම තියෙනවා. ඒ වුණාට පස්සේ තියෙන පොස්ට් ප්‍රොඩක්ෂන් එකේදී තියෙන දේවල් ෆීචර්ස් පේන දේවල් ඒව ගැන මාර අවධානයක් තියෙනවා. ඒක ඇත්තටම දෙන්නටම වාසියි. මොකද සමහර වැරදි මට පේන්නේ නැති වැරදි යාට පේනවා. එයාගේ පෝසින් ඉරියව්වල තියෙන දේවල් පේනවා.
ඒ හැබැයි ලොකු ටච් එක අවධානකින් තමයි එයා ඉන්නේ ඒ දෙපැත්තම ඉතින් තියෙන ඇත්තටම ඒත් එක්කම සත්‍ය ඔයාලට කොහොමද ගායන එක වැඩ කරන එක කොහොමද ඒ අත්දැකීම ඇත්තටම ගායන එක්කලා වැඩ කරන්න හරිම ලේසි කම්ෆර්ටබල් එකත් එක්කලා වැඩ කරනවා කියන එක හරි ෆ්ලෙක්සිබල් මං හිතන්නේ ගායන එකඟ වෙයි සමහරක් වෙලාවට දැන් මම අර wing එක වරල දාගෙන ඉන්නකොට මට fin එක එහෙට මෙහෙට මේ එමෙහි යන්න බෑ හැබැයි ෆොටෝග්‍රාෆර්ස්ලා තමයි මාව උස්සගෙන එහෙට ගියා මෙහෙට ගියා ඒකම කියන්න ඕනේ ගයාන්ගේ wife ගෙන් හරියට උදව් තියනවා මහේෂි ඒකම අපි මේ ෆීල්ඩ් එකේ වැඩ කරනකොට සාමාන්‍යයෙන් ආර්ට් කියන පැත්තට ටිකක් අයිඩියා එක තියෙන්න ඕනේ මං ඇත්තටම වැඩ කරලා පුරුදු වුණේ මිස්ටර් ලෝචින් ඒකම අරුණි වීරක්කොඩි කියන අය යටතේ එතකොට අපිට පුළුවන් වෙනවා ෂූට් එකක මේකප් එක එතකොට මොඩල්ගේ ඇන්ගල් එක කැමරේම කොහොමද ෆොටෝ එක ගත්තේ කොස්ටියුම් එක ජුවලරි කොහොමද තියෙන්නේ ඒ හැමදේම හරියට බලන්න. ඉතින් සාමාන්‍යයෙන් සමහර ෆොටෝග්‍රාෆර්ස්ලත් එක්කලා වැඩ කරනකොට අර ගයන් කිව්වා වගේ පස්සේ කරන්න තියෙන දේවල් හරි අමාරුයි. ඒගොල්ලන්ත් එක්කලා කතා කරලා මේක කොහොමද කරන්නේ මේ ඇන්ගල් එක හරිනේ. අපි මේ වෙන ෆොටෝ එකක් ගන්න ඕනේ මේක අයින් කරන්න. ඒක හරි අමාරුයි වෙන ඇත් එක්කලා කරන්න. හැබැයි ගයන් හරි ෆ්ලෙක්සිබල්. එයාට ඒ ක්‍රෙඩිට් එක දෙන්නම ඕනේ. එයා ඒ අතින් හරියට උදව් කරනවා මොකද ඒක එයාගේ ප්‍රොඩක්ෂන් එකක්. අපි එළියට දාන අවුට්කම් එක හොඳ වෙන්න ඕනේ කියන එක එයාගේ අයිඩියා එක හැමතිස්සෙම තියෙනවා. ඒත් එක්කම කියනකෝ සත්‍ය ඔයාගේ මේ ෆොටෝ ෂූට් එකේ හැයා එක මේකප් කස්ටියුම් වගේ දේවල් සකස් වුණු විදිහත්. ඇත්තටම තෑන්ක්ස් කරන්න ඕනේ හෙයාර් ඇන් මේකප් කරේ යාරා ඇලන්. එයාත් දැන් මොඩල් කෙනෙක්. ඒකම කොස්ටියුම් එක කරේ හිරාන් විජේසේකර මහත්මයා එයා ගොඩක් මහන්සි වුණා මේක හදලා දෙන්න මට ඉතින් එයාටත් ස්තුතිවන්ත වෙනවනේ මේ දෙන්නටම ඇත්තටම ස්තුතිවන්ත වෙනවනේ මේ දෙන්න නැත්තම් මේ කන්සෙප්ට් එක කියන එක ඇත්තටම එළියට එන්නේ නැහැ ඒ වගේම මම කැමති ඔය දෙන්නගෙන් දැනගන්න මොන වගේ ප්‍රතිචාරයක්ද ඔය දෙන්නට මේ ෆොටෝ ෂූට් එක වෙනුවෙන් ලැබෙන්නේ ඇත්තම කිව්වොත් gedri ඉන්න කැමති නැහැ මොකද මේක උඩුකය නිරුවත් ෆොටෝෂූට් එකක් ගෙදරින් නම් කැමති මුනේ නැහැ විශේෂයෙන් මගේ අම්මා හැබැයි ඒකේ අවුට්කම් එක ටිකක් අර හොඳයි ඒකම ප්‍රතිචාර හොඳයි නිසා යා පොඩ්ඩක් විතර ෂේප් දැන් ඒක තමයි අපේ ගෙදරින් තියෙන ප්‍රතිචාර ඒත් එකම ගයාන්ගේ කොහොමද ප්‍රතිචාර නම් ඇත්තට වශයෙන්ම ගොඩක්ම ලැබුණා Facebook කරා මැසේජස් වෙනම ගොඩාක් හම්බුණා ෆොටෝග්‍රාෆර්ස්ලා කරපු විදිය මොනවද පාවිච්චි කරපු දේවල් ඒ ගැන සම්බන්ධව ගොඩක් කට්ටිය ආව මුළුස්සලා පවා ඒ සම්බන්ධ මේ කරා මගේ මං ඉගෙන ගත්ත ගුරුවරු පවා ඒ ගැන මට පෞද්ගලික මැසේජ් කරලා තිබ්බා ඒ වගේ දේවල් ප්‍රතිචාර ගොඩක් හම්බුණා ඒත් එකම ගයන් කියන්නකෝ ඔයා මේ ෆොටෝ ෂූට් එකට යොදාගත්ත තාක්ෂණය මොන වගේද? තාක්ෂණයේ වශයෙන් යොදාගත්තේ මං ඇත්තරම ඕක Sony සමාගමේ Sony crop sensor එකක කැමරාවක්. ඒක සාමාන්‍ය ප්‍රොෆෙෂනල් ලෙවල් කැමරාවකුත් නෙමෙයි. ඒක ඇමචර් ලෙවල් කැමරාවක් Sony A6000 කියන mirrorless කැමරාවක්. ඒක සහ මං මේකටම මේ ෂූට් එක සඳහාම මං වෙනම මිලදී ගත්ත අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් 10x18 කියන Sony ලෙන්ස් එකක් ඒක මේ ෂූට් එක සඳහාම ගත්තේ මට පොඩ්ඩක් වයිඩ් තමයි මේක යන්න ඕමුණාව තිබ්බේ ඒ කියන්නේ අපේ ටීම් එකේ උනේත් ලෝන්ලි මර්මේඩ්නේ ඒකින්ද ගොඩාක් පාළු ප්‍රදේශය සහ මොඩල් ව හයිලයිට් වෙන විදිහට තමයි අවශ්‍ය වුනේ ඒකින්ද මං තාක්ෂණයේ වශයෙන් ඇත්තට මං Sony 6000 සහ 1018 කියන ලෙන්ස් එකත් එක්ක තමයි ඒ Godox AD600 ලයිට් එකත් සිංගල් ලයිට් යූස් කරේ ඩේ ලයිට් එකත් එක්ක මික්ස් කරලා තමයි ඒක යූස් කරේ අනිත් එක අපි දවස් දෙකක ෂූට් එකක් ඉදිරිය කරේ මට සන්සෙට් එක සහ සන්රයිස් එක උපනා වුණා ඒකින්ද පළවෙනි දවසේ ඊවිනිං සන්සෙට් එකටත් පහුවෙනිදා උදේ පාන්දර සන්රයිස් එකටත් ෂොට්ස් ගන්න ෂූට් එක දෙකකට විදියට තමයි ගියේ. එතකොට සත්‍ය ඔයා කොහොමද මේ ඩ්‍රෙස් එක පිට ඔන් කරේ? ඒ වගේම මොන වගේ අපහසුතාව වලටද ඔයා ලක්ුණේ? මේක ඇත්තටම හිරාන් විජේසේකර මහත්මයා කරපු කොස්ටියුම් එකක්. ෆිට ඔන් කරා මට හොඳටම තිබුණා. හැබැයි එතන අර වතුරත් එක්කලා මට දැන්
ලොකේෂන් එක වෙනස් කරනකොට ගලෙන් ගලට එහෙම නැත්නම් ආයි බීච් එකට එනකොට මට ඒක ගලව ගලව යන්න හම්බුන්නේ නැහැ. මොකද ඇත්තට මං හිටියේ එකක් උඩුකය නිරිවත් ඒකම වරලක් දාගෙන ඉතින් ෆොටෝග්‍රැෆර්ස් ලාගේ මා උදව්වෙන් තමයි මම බීච් එකටයි ආයතනින් පතන ගල් තිබ්බ තැනටයි ගියේ. මොකද මට ඇවිදින්න බැරි කමක් තිබුණා ඒ කොස්ටියුම් එක දාගෙන. එතකොට ඔබ මේ ෆොටෝ ෂූට් එකේ උඩකය නිර්වත්ව ඉඳලා තියෙන්නේ. එතකොට වටේ මිනිස්සුන්ගේ මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ? වටේ ඇත්තටම කිව්වොත් ගොඩක් ෆොරින් අය හිටියේ. ගොඩක් අය ඒගොල්ලොත් ෆොටෝ ගන්න ට්‍රයි කරා. මං හිතන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒ පැත්තේ සයිට් එකේ ඉඳගෙන ඒගොල්ලෝ ෆොටෝස් ගත්තා. ටිකක් අපහසු වුණා ඒ අවස්ථාවට මූණ දෙන්න. මොකද කවෙන අයත් බලාගෙන, මොකද මං කම්ෆර්ටබල් වෙලා තිබුණේ ෆොටෝග්‍රාෆර්ටයි මේකප් ආටිස්ට්ටයි විතරයි. හැබැයි ඉතින් අවුට්කම් එක ගැන හිත හිත, මං ප්‍රඩක්ෂන් එක ගැන හිත හිත තමා මං කැමරා එකට මූණ දුන්නේ. ඒත් එක්කම සත්‍ය පොඩි ප්‍රශ්නක් තියෙනවා. ඔයාට මේ ෆොටෝ ෂූට් එක කරද්දි උඩකය නිර්වත්ව ඉන්න එක අභියෝගයක් වුණේ නැද්ද? මං ගොඩක්ම කරේ හාෆ් නියුඩ් එහෙම නැත්නම් අඩ නිර්වත් කියන ෆොටෝ ෂූට්. ඒවා හැම එකක්ම අභියෝගාත්මකයි. මේකත් මට ඇඟ පෙන්නනවා කියන එකත් කලාවක්. මේකත් මං කලාවක් විදිහට දකින්නේ, ප්‍රකාශ කිරීමක්. ඉතින් මං ප්‍රොඩක්ෂන් එක අවුට්කම් එක හොඳ වෙන්න ඕන නිසා ඒක මං හොඳින් බාරගත්තා. මං හිතනවා ඒක හොඳට මං කරලා තියෙනවා කියලා. ඒත් එක්කම කියන්නකෝ මේ කස්ටියුම් එක හදාගන්න කොච්චර කාලයක් ගත වුණාද? මේක ඇත්තටම හිරාන් විජේසේකර මහත්මයාට මං අයිඩියා එක කියලා තිබුණා. හැබැයි මට මගේ වැඩත් එක්කලා මං බිසි වෙලා තිබ්බ හින්දා යාගන්න හම්බුන්නේ නැහැ යාව හම්බෙන්න. පස්සේ ගයානුත් මට ඉක්මන් කරමු අපි ෆොටෝ ෂූට් එක කරන්න කියලා එක දවසක් කියලා අපි දෙන්නම ඇත්තටම ගියා මේ ස්ටුඩියෝ එකට. යනකොට ඇත්තට මං කියපු විදිහටම ඒ පාටටම හිරාන් විජේසේකර මහත්මයා මේ කොස්ටියුම් එක කරලා දුන්නා. ඇත්තටම සන්තෝසයි. අපිට ආයේ දෙසරයක් ගිහිල්ලා කතා කරන්නවත් ඒක හදන්නවත් කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. ඒක මගේ ෆිටෝන් එකටම තිබුණා. ඒත් එක්කම මම කැමති ගයන්ගෙන් දැනගන්න ඔබ මෙහි එඩිට් කරේ මොන ආකාරයටද? මේක දැන් ෆොටෝ ෂූට් එක කරද්දි මගේ ඔළුවේ තිබ්බ එඩිට් එක මේ මොන වගේද කෙරෙන්න ඕන කියන එක. මේකේ වැඩිපුර යූස් වුණේ දැන් අර වරල එහෙම ගොඩක් දුරට එඩිට් කරන්න වෙනවා. මොකද තිබ්බ දේවල් එක්ක අපිට ෂූට් කරද්දි ඒ වරල හරියට තියාගන්න අමාරුයි. වතුර පාරවල් එනවා, ගලක් උඩ ඉන්නේ, ඒ ෂේප් එක හදාගන්න හින්දා ගොඩක් දුරට ෆොටෝෂොප් වලින් ටිකක් වැඩිපුර එඩිට් එකක් කරන්න වුණා. ඊට අමතරව මං එහෙම විශේෂ දේවල් කරේ නෑ. සාමාන්‍ය රීටච් කරන එකයි, ස්කින් එක ගැන බලන එකයි, හෙයා එක. සමහර වෙලාවට මේකේ දැන් උඩුකය නිර්වත් දේවල් තියෙන හින්දා සමහර වෙලාවට එක්ස්ටෙන්ෂන් කරන්න වුණා. කොණ්ඩෙන් වැහෙන විදිහට ඒ වගේ දේවලුත් කරන්න වුණා. ඇඟපත වේන ෂේප් එක ගන්න දේවල් ටෙක්නිකල් පාර්ට් එක ෆොටෝෂොප් වලින් කරා. ඒත් එක්කම මම කැමතියි දැනගන්න මොන වගේ සහයෝගයක්ද ගයාන්ට ගෙදරින් ලැබෙන්නේ? ගෙදරින් ඇත්තට මගේ වයිෆුත් ෆොටෝග්‍රැෆි කරනවා. එයා ෆ්‍රීලාන්ස් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඊට අමතරව දැන් මගේ අනිත් ෂූට් වලට සහ වෙඩින් වලට හැම දෙයකටම එයා එනවා. මේ වගේ ෆැෂන් ෂූට් එකකදී පවා එයාත් එනවා. ඉතින් ගෙදර එතකොට අම්මලගේ උදව්වත් ගොඩක් දුරට හම්බ වෙනවා මේ ෂූට් එකක් කරද්දී. ගයන් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වුණාම තමන් ගත්ත ෆොටෝ ෂූට් එක ගැන කතා කරන්න දෙයක් නැහැ කියන එක හරිද? එහෙම නැත්නම් හේතුවක් නැතුව නිරූපිකාවක් අරන් ෆොටෝස් දෙක තුනක් ගහලා පැත්තකට වෙන කෙනා ෆොටෝග්‍රැෆර් කෙනෙක්ද? ෆොටෝග්‍රැෆි සම්බන්ධයෙන් ඒ කියන්නේ නිරූපිකාවක් එක්ක වැඩ කරද්දී, ඒ කියන්නේ ෆැෂන් මොන හරි කරද්දී ඒ සමහර වෙලාවට පෙන්වන්න එන්නේ එයාගේ ඩ්‍රෙස් එක පෙන්වන්න එනවා, මොඩල්ගේ ෆීචර්ස් පෙන්වන්න එනවා. ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට පෙන්වන්න එන්නේ. එතකොට වෙන්නේ කන්සෙප්ට් එකක් තියෙන එක අඩු වෙනවා. ඇත්තටම කන්සෙප්ට් එකක් කරන්න බැරි තත්ත්වයක තමයි තියෙන්නේ. ඒකට දැන් ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ තියෙනවා ෆයින් ආර්ට් ෆොටෝග්‍රැෆි, ග්ලැමර් ෆොටෝග්‍රැෆි, ෆැෂන්, ඒ වගේ ලෑන්ඩ්ස්කේප්, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ෆොටෝග්‍රැෆර් කෙනෙක් තමන්ගේ කැමැත්ත විශේෂයෙන් කැමැත්ත සම්බන්ධයෙන් විශේෂ සැලකිලිමකමක් දක්වන්න ඕනේ. එතකොට එයාට ඒ ගැන වැඩිපුර උනන්දුවකින් අලුතෙන් ෂූට් එකක් කරන්න පුළුවන්.
ඒකෙන් තමයි යාගේ ෆොටෝග්‍රැෆර්ගේ නම සහ දේවල් අලුත් ආර්ට් එකක් හැදෙන්නේ මොන හරි තමන්ගේ ඇතුලේ තියෙන දේවල් එළියට දාන්න පුළුවන් ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඒත් එක්කම සත්‍ය ඔය ෆොටෝෂූට් එක බාරගනින්දි ඊට කලින් ඩ්‍රෙස් එක කන්සෙප්ට් එක ගැන සල්කිල්ලක් දක්වනවද ඇතර මම ෆොටෝෂූට් එක කරන්න කලින් අහනවා අල ගහන කෙනාගෙන් ෆොටෝග්‍රැෆර් කවුද ඒකම කොස්ටියුම් එක කරන්නේ කවුද හෙයාර් ඇන් මේකප් කරන්නේ කවුද ඒ හැම එකක්ම අපිට බලපානවා මේ අවුට්කම් එකට ඒක නිසා අනිවාර්යෙන් ඒ ගැන අපි දැනුවත් වෙන්න ඕනේ අපි ඒ ගැන හැමතිස්සෙම සැලකිලිමත් වෙලා කරන්න ඕනේ ෆොටෝෂූට් එකක් කරනකොට ඒත් එක්කම සත්‍ය අපි නිර්වද කලාවක් විදිහට දැක්කත් ලංකාවේ සංස්කෘතියත් එක්ක ඒ දකින නිර්වද ෆොටෝෂූට් එකක් කරද්දී යොදාගත යුත්තේ හරිම පරිස්සමෙන් නේද ඇත්තටම ඔව් නිර්වද කියන එක කලාවක් ඇත්තටම අපි බැලුවොත් එම සීගිරි බිතුසිතුවම් බැලුවොත් එතනක් තියෙන්නේ අඩ නිර්වත් උඩුකය තියෙන චිත්‍ර. ඉතින් මේක ඇත්තටම පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. ඒක ඒකට දෙපැත්තක් තියෙනවා. අපි කොච්චර හොඳට ෆොටෝ ෂූට් එක කළත් නිර්වත කලාවක් විදිහට අපි ඉදිරිපත් කරන්න හැදුවොත් බලන කෙනා බලන්නේ වැරදි හැකින්නම් ඒක ඇත්තටම හරි විදිහට දකින්නේ නැහැ ඒගොල්ලෝ. ඇත්තටම බහුතරයක් ලංකාවේ ඉන්න මොඩලින් ශේත්‍රයේ හරි ෆොටෝග්‍රැෆි ශේත්‍රයේ අය හරි එහෙම නැත්නම් සිනමාකරණයට හරි එකතු වෙලා ඉන්න ශිල්පීන් ඒක කොච්චර හොඳට ඉදිරිපත් කරන්න හදනවද කියන එක අපිට බලා ගන්න පුළුවන් මේ කලාව ඇත්තටම හොඳ කලාවක් ලස්සනට දකින්න පුරුදු වෙන්න ඕනේ ඒත් එකම මම කැමතියි ඔය දෙනගේ ඉදිරි වැඩ කටයුතු ගැනත් දැනගන්න මේ ෂූට් එකට පස්සේ තව ඇත්තටම ෂූට් එකක් කරා ඒකත් පොඩි වෙනසක් කරන්න උත්සාහයක් කරේ ඒකත් මේ විදිහට වුණා තාමත් ඊට පස්සේ නම් සැලස්පන්නේ තාම මුකුත් නැහැ එතකොට සත්‍යගේ මම ඇත්තටම එක ෂූට් එකක් කරලා ටික කාලයක් ගන්නවා තව ෂූට් එකක් කරන්න මම දැන් ගයන් එක්කලා මේ ෂූට් එකට පස්සේ අවුරුද්දක් එකමාරක් ගිහිල්ලා තමයි ඊළඟ ෂූට් එක කරේ මේ අවුරුද්දේ පෙබ්‍රවාරි මාසේ ඒක මම හිතන් ඉන්නවා තව ෂූට් එකක් කරන්න හැබැයි මම තාම හොඳ කන්සෙප්ට් එකක් එනකන් ඉන්නවා එහෙම නැත්නම් මට කන්සෙප්ට් එකක් මගේ ඔළුවට එනකන් ඉන්නවා කරන්න මොකද කන්සෙප්ට් එකක් නැතුව කරන එක වැඩක් නැහැ මිනිසුන්ට අපි මතක හිටින්න දෙයක් දෙන්න ඕනේ නැත්නම් හැමෝම කරන જાතිය දේවල් කරලා වැඩක් නැහැ කියලායි මගේ මතය මේ ෆොටෝ ෂූට් එකේදී ඔයගොල්ලන්ට අමතක නොවන සිදුවීමුත් ඇති අපි ඒ ගැනත් කතා කරමු මට මතක් වෙනවා අපි ওই ෂූට් එකේ දවස් දෙකකට පළවෙනි දවසේ හවස අපි මොරගොල්ලෝ බීච් එකේ ඉඳන් එද්දි බෝට්ටුවක තමයි එන්න වෙන්නේ ඒ වෙලාවේ ඒ බෝට්ටුව පැදපු එක්කෙනා කිව්වා කොහෙද ඉන්නේ නැවතිලා අපි විස්තර අහනකොට මං අහවල් තැන කියලා කිව්වා ඊට පස්සේ එයා මට පෞද්ගලිකව කතා කරලා කිව්වා ඔතන ඉන්න එපා එතන හොල්මන් තියනවා වගේ දේවල් ගොඩක් කිව්වා ඒ වෙලාවෙ ඉඳන් රාත්‍රිය මම හිතන 8ට විතර වගේ ඒ වෙලාවෙ ඉඳන් පවින්ද ෂූට් එක ආපහු පාන්දර 3ට වගේ තමයි මේකප් වලට ලෑස්ති උනේ ඒ වෙනකන් සම්පූර්ණ දවසම මේගොල්ලෝ එක්කෙනෙක්වත් දන්නේ නැහැ මම විතරයි දන්නේ මං එන ටෙන්ෂන් පිට මුළු දවසම රෑම ඇහැරිලා හිටියේ ඒක ඇත්තටම අමතක වෙන්නේ නැති දෙයක් ඒකම මං හිතන්නේ බීච් එකේදී මං ඉස්සෙල්ලා කිව්වා වගේ බීච් එකටයි ගල් උඩටයි මට යන්න විදිහක් තිබ්බේ නැහැ ෆොටෝග්‍රැෆර්ස්ලාට උනා හැමතිස්සෙම මාව වඩාගෙන හිට මෙහෙට යන්න ඒක අමතක වෙන්නේ නැහැ ඒකම අපි උදේවරුවේ හවස්වරුවේ තමයි බීච් එකේදී ෆොටෝ ෂූට් එක කරේ ඒ අතරවාරේදී ජොගින් යන්න ආපු අය සමහරක් අයට බල්ලවත් අතෑරලා ෆොටෝ ෂූට් එක දිහා බලාගෙන හිටියා මේගොල්ලන්ට අමතකුණා බල්ල අතෑරලා යනවා කියලා ඉතින් ඔය දෙනාට මොකද හිතෙන්නේ channel C I love photography segment එක ගැන ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ඇත්තටම ෆොටෝග්‍රැෆර්ට සහ මොඩල්ට මාර වැදගත් විදිහ වෙනවා ඒ කියන්නේ කරපු විදිය දැනගන්නත් පුළුවන් අනිත් එක ඒ දෙන්නගේ වෙච්ච දේවල් මොනවද ෆොටෝස් එකක් හොඳට නිර්මාණාත්මකව එළියට දාන්න පුළුවන් පසුබිම දැනගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක ඇත්තටම සතුටුයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් නම් දන්න තරමට දැකලා නැහැ මොඩල් සහ ෆොටෝග්‍රැෆර් දෙන්නම එකතු වෙලා කරන ප්‍රෝග්‍රෑම් එකක් අතර මේ වගේ අවස්ථාවක් තිබ්බ එක හොඳයි ෆොටෝග්‍රැෆර්ටයි මොඩල්ටයි එක තැනකට වාඩි වෙලා තමන්ගේ ෆොටෝ ෂූට් එකට මොන වගේ
අමාරු කන්ද මූණ දුන්නේ ඒ වගේම ඒක කරනකොට මොනවද භාවිතා කරපු තාක්ෂණය ගැන කතා කරන්න අවස්ථාවක් ලබා දීම ගැන චැනල්සී ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒ වගේම අලුතෙන් එන ෆොටෝග්‍රැෆර්ස්ලාට හරි අලුතෙන් එන මොඩල්ස්ලාට හරි මේක හොඳ platform එකක් වෙයි. තමන්ගේ ෆොටෝෂූට් එක හරි තමන්ගේ ටැලන්ට් එක හරි පෙන්වන්න ඒ ගැන කතා කරන්න. ඉතින් අද චැනල්සී ආයලව ෆොටෝග්‍රැෆි සෙග්මන්ට් එකත් එක්ක එකතු වුණේ ගයන් සංජීව සමගින් සත්‍ය ආශී. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔය දෙනාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. ස්තුතියි. ලස්සන වෙන සුදු වෙන හැඩ වෙන්න අපි කොච්චර සල්ලි වියදම් කරන්නේ නැද්ද? දැන් සැලුන් ගානේ රස්තියාද වෙන්නේ නැතුව සල්ලි වියදම් කරන්නේ නැතුව මේ හැම දෙයක්ම කරගන්න පුළුවන් අලුත්ම විදිහක් තියෙනවා. ඔයාගේ මොබයිල් ෆෝන් එකේ My TV app එක ඩවුන්ලෝඩ් කරගෙන සැලුන් TV channel එක subscribe කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ සුදු වෙන හැඩ වෙන්න කොණ්ඩේ ලස්සනට තියාගන්න මේකේ හැම දෙයක්ම රහසක් නැතුව ඔයාටම තනියම කරගන්න කියලා දෙනවා. අනික සැලුන් TV එකේ කොච්චර videos බලුවත් data free.